කිස්තු වර්ෂ 2019 වූ ජූලි මාස 2 වෙනිදා අව තුදුස්සක තිතියලත් කුජ දින ඉර උදා පෙරවරු 5:59 ට වන අතර ඉර බැසීම පස්වරු 6:30 සිද්ධ වෙනවා. සුබ දිසාව නැගෙනහිර වන අතර මරු සිටින දිසාව බස්නාහිර. දවසේ දිව්‍යම සුබ මුහූර්තයේ පෙරවරු 9:59 ට උදා වෙනවා. රාහු කාලයේ සවස 3:22 සිට සවස 4:55 දක්වා පවතිනවා. දවසේ දිව්‍යම සුබ මුහූර්තිය 7:59 ට උදා වෙනවා. මේෂ ලග්නයේ ලග්නාධිපති අද දවසේ 4 වෙන්නේ ගෝචර ගමනේ යෙදෙනවා. චන්ද්‍රය 3 වෙන්නේ ගමන් කිරීම නිසා විශේෂයෙන් ශරීර පීඩාවල් ඇතිවන දවසක් වෙනවා අද දවස. ගෙදරදොර අගහිකකම් ඇති වෙන්න පුළුවන් දවසක් වෙනවා. උනක්කු ලේ දෝෂයක් ඇති වෙන්න තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ස්ථාන පිළිබඳව ඒ කියන්නේ වෙනස් වීමක්, ගෙවල් මාරු කිරීමක් වගේ දෙයක් වෙන්න පුළුවන් දවසක් වෙනවා. වෘෂම ලග්නය ලග්නාධිපති සිකුරු ධනස්ථානයේ තව දුරටත් අද දවසේ ගමන් කරනවා. චන්ද්‍රය සමග සංයෝග වෙලා ඉන්නේ. දෙවැන්නේ ලග්නාධිපතිය ගෝචර ගමනේ යෙදෙනකොට මිල මුදල් ලාභ ලැබෙනවා. ප්‍රීතිදායක උත්සව පවත්වන්නට ලැබෙනවා. අලංකාර වස්තු ලාභ ලැබෙනවා. ගෙදරු දොර වාසනාව ඇති වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. එම නිසා මිතුන ලග්නේ ලග්නාධිපති ධනස්ථානයේ ගමන් කරන්නේ බොහොම හොඳ දවසක් අදදී. චන්ද්‍රය ලග්නේ ගමන් කරන්නේ ලග්නාධිපතිය දෙවැන්නේ ගමන් කරනකොට ධන ලාභ ලැබෙනවා. ලොතරැයි වාසනාව ලැබෙනවා. ආදායම වැඩි වෙනවා. දිනුවට හොඳ දවසක්. කතාව බලයෙන් ජයග්‍රහණය ලබන්න පුළුවන් දවසක්. ඔබට වාදි විවාද වලින් ජයග්‍රහණ රැසක් ලබන්න පුළුවන්. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා 12 වෙන්නේ ගමන් කරන්නේ අද දවසේ. චන්ද්‍රයා 12 වෙන්නේ ගමන් කරනකොට ඔබට රෝගාබාධ තත්ත්වයන් නිතරම ඇති වෙන්න පුළුවන් දවසක් වෙනවා. විශේෂයෙන් චන්ද්‍රය 12 වෙන්නේ ගමන් කරනකොට අවුල් වියවුල් ඇති වෙනවා. හදිසි කැතුම් කෙටුම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. පාඩු විඳින්නට සිද්ධ වෙනවා. කියන්නේ ඔබේ පොකට් එකට තට්ටු වෙන දවසක්. තරමක් දුරට අවාසනාවන්ත දවසක් හැටියට තමයි පෙන්වුම් කරන්නේ. සෙනසුරු තටවැන්නේ ගමන් කරන්නේ. ඒක නිසා උනේ අයට අද දවසේ තරම් සුබදායි දවසක් නොවන බව තමයි පෙන්වුම් කරන්නේ. මිතුන ලග්නේ ලග්නාධිපති අයස්ථානයේ චන්ද්‍රය සමග සංයෝග වන්නේ අද දවසේ. ඒ නිසා ඔබට විශේෂයෙන් ලොතරැයි වාසනාව හදිසි ධන ලාභ වගේ දේවල් ඇති කරනවා. ගෞරව සැලකිලි ඇති වෙනවා. නමුඩාම ඇති වෙනවා. අර ටික ටික ලැබුණු මුදල් එකවර ලැබෙන්න වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. විනෝද සංචාර ඇති කරන දවසක් වෙනවා. කන්‍යා ලග්නය ලග්නාධිපති අයස්ථානයේ ගමන් කරන්නේ බුධ ග්‍රහය. චන්ද්‍රය දසවැන්නේ ගමන් කරනවා. එහෙනම් ඔබට හදිසි ධන ලාභ අනිවාර්යයෙන්ම ඇති වෙනවා. සෑම අතින්ම දිනුවරට කටයුතු සැලසෙන දවසක් ධන ලාභ මුදල් ලාභ ලැබෙනවා. බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ශරීර සනීපය ඉතා යහපත් වෙන දවසක්. ඔබට ලෙඩක් දුකක් තිබ්බනම් අද දවසේ කසුව වෙන දවසක්. ගරුසර කිලි ලැබෙන දවසක් හට පෙන්වා දෙන්න පුළුවන් කම තියෙනවා. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු පුණ්‍යස්ථානයේ ගමන් කරන අතර චන්ද්‍රයත් 9 වෙන්නේ පුණ්‍යස්ථානයේ ගමන් කරන්නේ අද දවසේ. එම නිසා විශේෂයෙන් ඔබට ඇඳුම් පැළඳුම් වස්ත්‍රලාභ ලැබෙන දවසක්. කරන දේවල් වල උත්සාහය තරමට ප්‍රතිඵල ලබන්න පුළුවන් දවසක්. වැඩ කටයුතු දියුණු වෙන දවසක්. ආදායම ලැබෙන දවසක්. ගෙදරදොර වාසනාවන්ත වෙන දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. උච්චික ලග්නේ ලග්නාධිපතිය පුණ්‍යස්ථානයේ ගමන් කරන්නේ. චන්ද්‍රය 8 වෙන්නේ ගමන් කරන්නේ. මුදල් අතින් අගහිකකම් ඇති වෙන්න පුළුවන් අද දවසෙත් ඔබට. නිින්ද පවා ඔබට අද හොඳ හැටි ඇති නොවන්න ඉඩ තියෙනවා. නිදි මරන්න වෙනව, නිින්ද යන්නේ. නොඑක් සිතුවිලි එන්න පුළුවන් ඔබට කල්පනාකවට වැටුනම. ඒක නිසා ඒව හිතලා නිින්ද නොවන දවසක් හැටියට තමයි පෙන්වන්නේ.
සිතර සැනසීමක් නැති දවසක් උච්චක ලක්න හිමියන්ට. ඒක නිසා පිනට දහමට පවා අකමැති කාලය දවසක් හැටියට තමයි පෙන්නුම් කරන්නේ. සහෝදරයෙකුට විපතක් සිද්ධ වෙන්න පුළුවන් අද දවසේ. ඒක නිසා පවුලේ සියලු දෙනා බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න ඕන දවසක් උච්චක ලක්න හිමියන්ගේ. ධනු ලක්නය ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ ගමන් කරන්නේ චන්ද්‍රය හත්වැන්නේ. චන්ද්‍රය හත්වැන්නේ ගමන් කිරීම ඉතා හොඳයි කියලා තමයි පුරාණේශ්වර වහන්සේලා සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන් චන්ද්‍රය හත්වැන්නේ ගමන් කරනකොට ඔබට නොයෙක් විදිය වාසිදායක තත්ත්වයන් ඇති කරනවා. විශේෂයෙන් අපි දන්නවා චන්ද්‍රය හත්වැන්නේ ගමන් කරනකොට මිල මුදල් ලාභ වගේ දේවල් සැප පහසුකම් ගොඩක් ඇති වෙනවා. හොඳ ආහාර පාන ලැබෙනවා. හොඳට නිදා ගන්න ලැබෙනවා. ඉස්සී සැප ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මකර ලග්න ලග්නාධිපති සෙනසුරු දොළොස්වැන්නේ ගමන් කරන්නේ චන්ද්‍රය හයවැන්නේ. චන්ද්‍රය හයවැන්නේ ගමන් කරනකොට තරමක් දුරට ගොඩක් ග්‍රහයෝ චන්ද්‍රය හයවැන්නේ ගමන් කරනකොට සුභඵල දෙනවා. චන්ද්‍රය දින දෙකහමාරෙන් දෙකහමාර ගමන් කරන ග්‍රහයෙක් නිසා චන්ද්‍රයේ ගෝචර ඵල අමුතුමාකාරයකට තමයි එක පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් චන්ද්‍රය හයවැන්නේ ගමන් කරනකොට වස්තුලාභ වගේ දේවල් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. ජය ලැබෙනවා. ගෙදර දොර වාසනාව ඇති වෙනවා. ශරීර සනීපය ඇති වෙනවා. සැප පහසු ඇති වෙනවා. හොඳ ආහාර පාන ලැබෙන දවසක් ඔබට චන්ද්‍රය හයවැන්නේ ගමන් කරන අද දවසේ මකර ලග්නේ හිමියන්ට. කුම්භ ලග්නේ ලග්නාධිපති අයස්ථානේ ගමන් කරන්නේ චන්ද්‍රය පස්වැන්නේ. චන්ද්‍රය පස්වැන්නේ ගමන් කරනකොටත් අයස්ථානේ ගමන් කරනකොටත් සෙනසුරු ඇති වෙන තත්ත්වය සාපසිම වෙනස්. චන්ද්‍රය පස්වැන්නේ ගමන් කිරීම නිසා සිතට කිසිම ප්‍රීතියක් විනෝදයක් නැති වෙන දවසක් වෙන්න පුළුවන්. බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්න පුළුවන්. ආදර බන්ධන කැඩී බිඳී යන්න පුළුවන් දවසක් වෙන ඔබේ අද දවස. කරගන්න යා කටයුතුළු නැවත අවුල් සහගත තත්ත්වයක් ඇති වෙන ඔබට. විවාහයේ ප්‍රශ්න ගැටළු ඇති වෙන දවසක් තමයි අද දවස පෙන්නුම් කරන්නේ. නමුත් සෙනසුරුගේ මහා දසා අතුරු දසා ගත කරන මනම් යම් කිසි කෙනෙක් කුඹලක් නිමියෙක් එයාට බොහෝ ආර්ථික ප්‍රතිලාභ රැසක් ඇති වෙන ලොතරැයි වාසනා දිසි ධන ලාභ ඇති වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මීන ලග්නේ මීන ලග්නේ චන්ද්‍රය හතරවැන්නේ ගමන් කරන්නේ අද දවසේ ගුරු පුණ්‍ය ස්ථානයේ. එතකොට මිල මුදල් හානි වෙන්න පුළුවන්. අධික වියදම් ඇති වෙන්න පුළුවන්. ඥාති මිත්‍රයන් සමඟ අවුල් වියවුල් ඇති වෙන්න පුළුවන්. එයින් පාඩු ඇති වෙන්න පුළුවන්. හිතවතුගේ ආදර සංග්‍රහයක් ලැබෙන්න පුළුවන්. ගැන ත්‍යාගයක් වගේ දෙයක් ලැබෙන්න පුළුවන්. මීන ලග්න හිමියන්ට විශේෂයෙන් ගුරුගේ මහදස අතුරු දසා ලැබපු අයට සුබ පළත්තන දවසක්. තෙරුවන් සරණයි.